ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරුද්දයක් කියලා දෙන්න කියලා හිතුවා. මොකද මේ හැඩතලා අඳිනකොට අපිට මෙහම වලදී ගොඩක් හැඩතලා අඳින්න තියෙනවා. ඒ නිසා ඒ හැඩතලා අඳින්න පහසු වෙන විදිහට මම රූලක් කොහොමද කරගන්නේ කියලා තමයි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්ක මගෙන් බොහෝ දෙනෙක් අහලා තිබුණා, කමෙන්ට් වල අහලා තිබුණා, කෝල් කළත් ඇහුවා මේ කර්ව් රූල් කොහෙන්ද ගන්න පුළුවන් කියලා. ඇත්තටම හොඳ කර්ව් රූලක් රුපියල් 3000ක් විතර වෙනවා. ඉතින් ලොකු පිරිවැයක් දරන්න වෙන අපහසු නිසා දුර පළාත් වලට මේක හොයාගන්න අමාරුයි. ඒක නිසා මම හිතුවා ලේසියෙන් අපිට කර්ව් රූලක් හදාගන්න විදිහ මම කියලා දෙන්න කියලා. ඒත් එක්ක මේකෙන් කර හැඩයන්, ඊට පස්සේ උකුල් හැඩයන් ගොඩක් හැඩතල යනගන්න පහසු වෙන විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. බලමු අපි ඒක කොහොමද ලේසියෙන් කරගන්නේ කියලා. මෙන්න මේ රූල තමයි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මේක ගන්න ගොඩක් අපහසුයි. මොකද මේක ලංකාවේ නැහැ මේ රූල. ඉතින් බලමු අපි මේක ලේසියෙන්ම ගෙදරදී කොහොමද කරගෙන අපිට මැහුම් වලදී පාවිච්චි කරන්න හැඩතලවලට ගන්න කියලා. මේකට මම ගත්තා ප්‍රස්ථාර කොළයක්. කොළ දෙකක් එකට අලවලා තියෙන්නේ මේක. මේක ගත්තාම ලේසි, නැත්නම් අපිට මේක විසල් බෝඩ් එක හරි බොක්ස් බෝඩ් එක හරි අඳගන්නත් පුළුවන්. නමුත් මේකේ ඇඳගෙන අපිට මේකේ අලව ගන්න එක තමයි ලේසිම. මොකද මේකේ අඟල් ලස්සනට ගාන්ට තියෙන නිසා. ඉස්සලම අපි මගේ මේ දකුණු අත පැත්තට මම රේඛාවක් අඳිනවා. අඟල් 12ක රේඛාවක් ගන්න ලේසි. මේකේ අඟල් 12ක් ගත්තනම් හරි 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 මෙතනට රේඛා වැන්දා. ඊට පස්සේ මේ පැත්තට අපි අඳිනවා. මේ පැත්තට මෙතන ඉඳන් මේ පැත්තට අඳිනවා හරස් රේඛාවක් අඟල් 7ක. මෙතන ඉඳන් ගන්න අඟල් 7ක්. අඟල් 7ක්. ඊට පස්සේ මේ පැත්තට අඟල් 2ක් ලකුණු කරනවා අපි. මේ විදිහට අඟල් 2ක්. ඊට පස්සේ මෙන්න මෙතන මේ දිගේ මෙත් අපි මෙතන බලන්න. මෙතන අඟල් 5ක් තියෙනවා. කියන්නේ 2 හමාරක් ලකුණු කරලා අඟල් 2ක් උසට අපි රේඛාවක් අඳිනවා. ඊට පස්සේ පහළ මෙතන ඉඳන් අඟල් 5ක් දිග රේඛාවක් අඳින. කියන්නේ මෙතනට අඟල් 5යි අඟල් 5යි. ඊට පස්සේ මෙන්න මේ උස අඟල් 12 උස සමාන කොටස් අඟල් 3න් 3ට වගේ සමාන කොටස් 4කට වෙන් කරනවා අපි. කියන්නේ මෙතන ඉඳන් කොටු 3ක් 1 2 3යි මෙතනින් හරස් රේඛාව ගැහුවත් කමන්නේ. මම ඔයගලට පෙන්නන්න ඕන නිසා කඩේරි වලින් මාක් කරනවා. තව අඟල් 3ක් කරලා තව රේඛාවක් අඳින්න. තවත් අඟල් 3ක් කරලා තවත් මේ වගේ රේඛාවක් අඳින්න කියලා කියන්නේ මම මේක අර ප්‍රමාණය ලකුණු කරගන්න පහසු වෙන නිසා. ඊට පස්සේ මේකේ අපි සම්පූර්ණ බලන්න. මෙතන ඉඳන් මේ සම්පූර්ණ උස ගත්තේ අපි අඟල් 7ක්. කියන්නේ මෙතන ඉඳන් මෙතනට උස 7යි බලන්න. අඟල් 7යි. මේකෙදි ගන්නවා දෙවෙනි රේඛාව ගන්න අපි 7 හමාරයි. මේකේ ලකුණු කරේ මේ අතර දුර 7 හමාරයි. මේ අතර දුර ලකුණු කරනවා අපි 7ක්. මේකේ 7යි 7 හමාරයි ආපහු 7යි. එනි මේ දුර මෙතන ඉඳන් මෙහෙට අඟල් 7යි. මේ දුර ලකුණු කරනවා අපි අඟල් 6ක්. කොටු 6ක් ගණන් කරනවා ලේසි. 1 2 3 4 5 6යි මෙතන. ලකුණු කරලා අපිට තියෙන්නේ මේක පරිස්සමට අපි මේ විදිහට මෙතනට ඇල්ලා ඊට පස්සේ ආපහු මේකත් සම්බන්ධ කරනවා මෙතනට. ඊට පස්සේ අපි මේක සම්බන්ධ කරනවා
චුට්ටක්. මේ ගාන්ට ඇඳලා අපිට පුළුවන් මේක කපා ගන්න. මෙන්න මේ විදිහට තමයි අපි කපාගත්ත රූලේ හැඩේ තියෙන්නේ. ඉතින් මම මෙතන අරට දාලා තියෙනවා. මේ ගාන්ට තමයි නිවි ගන්න ඕන ප්‍රමාණවල් දාලා තියෙනවා. මෙතනින් ඉහළට යන ප්‍රමාණවල් ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මේ ප්‍රමාණය කපාගත්ත පස්සේ කාඩ්බෝඩ් එකේ නැත්නම් බොක්ස් බෝඩ් එකේ අපි මේක මෙහෙම තියලා අලවල ඉවරලා ඒ ගාන්ටම කපා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ බොක්ස් බෝඩ් එක ඩබල් කරලා ඩබල් මේ වගේම දෙකක් බොක්ස් බෝඩ් එකෙන් කපලා එකට අලවල ගන්නත් පුළුවන්. එතකොට හොඳට හයිය තියෙන නිසා තමයි මම මේ විදිහට කියන්නේ. බලමු අපි හදාගත්ත රූල කොහොමද තියෙන්නේ කියලා. බලන්න මේකේ මම ලකුණු කරලා තියෙනවා අඟල් ගණන්. ඔයාලට මේ විදිහට කොටුවෙන් කොටුවට අඟල්, ඊට පස්සේ අඟල් භාගය අඟල් කාලා ලකුණු කරගන්න. ඊට පස්සේ මම මේ හැඩතල අඳින්නේ කොහොමද දාලා තියෙනවා. මෙතන කිහිලි කට අපි ගන්නකොට ගන්න මෙන්න මෙතන තියෙනවා 6 සමා වෙන මෙතන තියෙනවා 6 6 ඉඳන් 17 වෙනකන් අපිට ගන්න පුළුවන් කිහිලි කට හැඩ. මෙතන 6 ඉඳන් මෙතන 6 තියෙන්නේ 6 ඉඳන් 17 කිහිලි කට හැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ උකුල් හැඩය ගන්න පුළුවන් අපිට බිංදුවේ ඉඳන් 9 වෙනකන්. බලන්න මෙන්න මෙතන බිංදුව තියෙන්නේ. අපිට දැන් උකුල් හැඩයක් අඳිනවා නම් අපි මෙතන ඉඳන් 9 වෙනකන් අපිට ගන්න පුළුවන් මේ උකුල් හැඩේ, හිප් එකේ හැඩේ. මෙහෙම අපිට මේ විදිහට ඇඳ ගන්න තියෙන්නේ. පහසුවෙන් අඳින්න පුළුවන්. ඊට පස්සේ ඉදිරිපස කර හැඩය ගන්න පුළුවන් අඟල් 16 ඉඳන් 11 වෙනකන්. බලන්න අඟල් 16 තියෙන්නේ මෙතන. අඟල් 16 මෙතන 11 හැඩේ ගන්න පුළුවන්. ඊට පස්සේ පිටපස කර හැඩය එහෙම මේ විදිහට ගන්න පුළුවන්. 15 හමාරේ ඉඳන් මෙතන තමයි 15 හමාරේ. මේක 15, මේක 15 හමාරද. 15 හමාරේ ඉඳන් 12 වෙනකන් ගන්න පුළුවන් අපිට පිටපස කර හැඩ. ඉතින් හරස් රේඛා තිරස් රේඛා අඳිනකොටත් මේකම පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මෙහෙම තිබ්බහම අපිට මේ පැත්තට හරස් රේඛාව ගහන්න පුළුවන්. මෙතනින් මෙහෙම පොඩි ඉරක් ගහගත්තම සිරස් රේඛාව ඒකෙලින් ගහගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩාක් ප්‍රයෝජන වෙනවා මේක. වෙළඳපොලේ රුපියල් 3500ක් වගේ වෙනවා මගේ රූල. ඉතින් ඔයාලට මේ විදිහට අඩු වේදමකින් මේක කරගත්තම එක දිගට පාවිච්චි කරගන්න පුළුවන්. මම අද කියලා දුන්න පාඩුවේ මොන හරි ගැටලු තියෙනවා නම් මට කෝල් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න. මට ඒක ගොඩක් වටිනවා. මොකද මට ඉදිරියට කරන පාඩම් ගැන අදහසක් ගන්න පුළුවන්. මම වගේ දේවල්ද කරන්න ඕනි කියලා. ඉතින් මට ඔයගොල්ලන්ගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න මේ වීඩියෝ ෂෙයාර් කරන්න. ඒත් එක්කම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දකුණු පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මගේ වීඩියෝ මම දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තවත් මෙවැනි පාඩමකින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.